කුණාටුවක් එද්දි ඒ කුණාටුවට නමක් තියෙනවා. මේ නම දාන්නේ කවුද? මේ නම දාන්නේ කොහොමද? මේ නම දාන්නේ ඇයි? අපිටත් පුළුවන් ද මෙහෙම නමක් දාන්න? අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ ගැන. Cyclone, Typhoon, Hurricane. දා නම්වනි සතුවර්ශය මුලභාගෙදී එහම නැත්තං එදදස් නමසය වගේ වර්ශවලදී ලෝකෙට බලපැවැත්වෙන සුලි කුණාටුවකට නමක් තැබීමක් සිදුවනේ නෑ. ඒයට අදාළ තොරතුරු සමාජයට මාධ්‍යයට සම්ප්‍රේෂණය කිරීම සිදුවනේ අක්ෂාංශ දේශාංශ වගේ සංඛ්‍යා විද්‍යාත්මක ක්‍රම ශිල්ප උපයෝගී කරගෙන. හැබැයි මේක ඒ තරම් සාර්ථක ක්‍රමවිදයක් නෙවෙයි. මොකද එහෙම තොරතුරු සම්ප්‍රේෂණය කරන්දි ඒව අඳුරගන්න පුළුවන් වෙන්නේ ඒ පිටමද තොරතුරු නිවැරදිව ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ සංඛ්‍යා විද්‍යාත්මක ක්‍රම ශිල්ප පිළිබඳ නිවැරදි දැනුමක් තියෙන අයට පමණයි. ඉතින් මේක සැලකිල්ලට ගත්ත විද්‍යාඥයින් කල්පනා කරා සුලි කුණාටුවකට නමක් දෙන්න. ඉතින් මෙන්න මේ කාලෙදී විද්‍යාඥයින් අට්ලාන්ටික් සාගර කලාපයේ ආශ්‍රිතව සිද්ධ වෙන සුලි කුණාටුවකට ඇන්ටියේ කියලා නමක් දෙනවා. ඉතින් මෙහෙම නමක් දෙන්න නිශ්චිත ක්‍රමවේදයක් තිබුණ නැති වුණත් මේක අහඹු ලෙස තෝරගත්ත නමක් වුණත් මේක ඉතා ජනප්‍රියව ඉදිරියට යනවා. ඒ කියන්නේ සුලි කුණාටුව පිළිබඳ තොරතුරු සමාජයට මාධ්‍යයට සම්ප්‍රේෂණය කරන්ති මේක ඉතාම වාසිදායී වැඩපිළිවෙලක් වෙනවා. ඒ වගේම ලෝකයේ අනෙකුත් කලාපවල ඇතිවෙන සුලි කුණාටු වලින් අන්තාර්ථික කලාපයේ ඇති වුණු මේ සුලි කුණාටුව වෙන්කර හඳුනා ගන්නත් මේක මහත් පිටුවහලක් වෙනවා. මෙන්න මේ නිසා අට්ලාන්ටික් කලාපීය කාලුගුණික විද්‍යා සංසදයේ තීරණය කරනවා සුලි කුණාටුවලට නමක් දෙන්න නම් ලයිස්තුවක් හදන්න. ඒ අනුව 1953 වර්ෂයේදී ඉංග්‍රීසි හෝඩියේ ඒ අකුරේ සිට W අකුරු දක්වා අකාරාදී පිළිවෙලට සැදූ ස්ත්‍රී වාචික පදවලින් විතරක් නිර්මාණය වුණු නම් ලයිස්තුවක් හඳුන්වා දෙන්න මේ සංසදයේ තීරණය කරනවා. ඉතින් මේ ස්ත්‍රී වාචික නම් වලින් විතරක් යුක්ත වුණු නම් ලයිස්තුව 1979 තවදුරටත් වැඩි දියුණු කරමින් එයට පුරුෂවාචික නම් එකතු කරන්න මොවුන් කටයුතු කරනවා. මේ විදිහට සකස් කරපු නම් ලයිස්තු හයක් තමයි අදට අට්ලාන්ටික් කලාපය ආශ්‍රිතව සිදුවන සුලි කුණාටුවලට නම් තැබීම සඳහා ප්‍රයෝජනෙට ගන්නෙ. මේ එක ලයිස්තුවක් එක වසරකට සීමා වෙනවා. ඒ කියන්නේ එක් වසරකදී භාවිතා වන නමක් නැවත භාවිතාවට ගැනීමේ තවත් වසර 6කට පස්සේ. උදාහරණයක් විදිහට 2019 වසරේ ප්‍රයෝජනීයට ගැනෙන නමක් නැවත ප්‍රයෝජනීයට ගැනීමේ 2025 වසරේදී. ඒ වගේම යම් සුලි කුණාටුවක් දේපලහානි ජීවිතහානි වඩා වැඩි ලෙස සිදු කරනවා නම් ඒ නම ඒ නම් ලයිස්තුවෙන් සදාටම මකා දමන්නත් මොවුන් කටයුතු කරනවා. ඒ වෙනුවට වෙනත් නමක් ඒ ලයිස්තුවට ඇතුළත් කරනවා. මේක කරන්න හේතු වෙලා තියෙන්නේ ඒ නම නැවත වරක් යෙදීම තුලින් එයින් හානියට බලපෑමට ලක්වුණු ජනතාවට සිත් වේදනාවක් ඇතිවේ කියන අදහස ඇතුවයි. උදාහරණ විදිහට පිලිපීනයෙන් වාර්තා වුණු හයියාන් සුලි කුණාටුව, ඒ වගේම ඇමරිකාවට දැඩි බලපෑමක් එල්ල කරපු කැත්‍රිනා සුලි කුණාටුව හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ නම් දෙක නැවතත් සුලි කුණාටුවකට යොදන්නේ නැහැ. මෙන්න මේ විදිහට ආරම්භ වෙච්ච සුලි කුණාටුවකට නම් තැබීමේ වැඩපිළිවෙල ලෝකයේ අනෙකුත් කලාපවලත් ක්‍රියාත්මක කරන්න ඒ කලාපවල කාලුගුණික විද්‍යා සංසදයන් තීරණය කරනවා. ඉතින් ශ්‍රී ලාංකිකයන් විදිහට අපි නිවර්තන කලාපයේ රටක්. එහෙම නැත්තම් අපිට බලපාන්නේ නිවර්තන සුලි කුණාටු. ඉතින් බෙංගාල බොක්ක ආශ්‍රිතව ඒ වටපිටාවේ සිදුවෙන සුලි කුණාටු තමයි ශ්‍රී ලංකාවට බලපාන්නේ. ඉතින් මෙන්න මේ කලාපයට බලපාන සුලි කුණාටු වලට නම් තැබීම ආරම්භ වෙන්නේ 2004 අවුරුද්දේදී. මේ විදිහට බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ සිදුවන සුලි කුණාටු වලට නම් තැබීම සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ රටවල් 8ක සමාජිකත්වයෙන් යුක්ත කණ්ඩායමක් විසින් නම් ලයිස්තුවක් හදලා තියෙනවා. ඉතින් ඔබට මතක ඇති 2019 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධ නිවේදනයක් කළා ඔබටත් නමක් යෝජනා කරන්න කියලා මේ සුලි කුණාටුවකට දාන්න. ඉතින් ගොඩක් අය ඒ විදිහට කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නම් යෝජනා කරලා තිබුණත් එයාලා තෝරගත්ත නම් කිහිපයක් කලාපීය කාලුගුණ විද්‍යා සංසදයට ලබා දීලා
මේ ලයිස්තුවට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාව මේ ලයිස්තුවට යෝජනා කරපු නම් විදිහට අසනි, වේරම්බ, රිවි, ගගන වගේ නම් මේ ලයිස්තුවට දැනටමත් ඇතුළු වෙලා තියෙනවා. ඉතින් මේ 2020 අවුරුද්දේදී මුලින්ම අපිට බලපාපු අම්ෆන් සුලිකුණාටුව නම වැටිලා තියෙන්නේ තායිලන්තයේ විසින් දීපු නමක්. ඒ වගේම මේ අවුරුද්දේ ඉදිරි කාලය ඇතුළතදී බෙංගාල බොකාසිත කලාපයේ සුලිකුණාටුවක් සිද්ධ වුණොත් ඒ සුලිකුණාටුවේ වේගය පැයට කිලෝමීටර් 63කට වඩා වැඩි නම් ඒ සුලිකුණාටුවට නිසර්ගා කියන නම යොදනවා. ඉතින් ඒ නම ලැබෙන්නේ බංග්ලාදේශයේ යෝජනාවකට අනුව. මේ විදිහට ඉස්සරහටින සුලිකුණාටුවට මොනවද වැටෙන නම් කියලා ඔයාලට බලා ගන්න පුළුවන් මම ඩිස්ක්‍රිප්ෂන් ලයින් එකේ දාලා තියෙන ලින්ක් එකට ගියොත්. ඒ වගේම ඔයාලත් මේ ගැන දන්න දේවල් ගොඩක් ඇති. ඒ දේවල් කමෙන්ට් ලයින් එකේ කමෙන්ට් කරන්න, මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ඔයාලගේ යාළුවෝ අතර සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ චැනල් එකට.